මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවයන් නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. කිරිදහට කටේ මෙල්ට් වෙන අලුත් මැලිබන් මිල්ක් ෂෝට් කේක්. ඉවර වෙන සද්ද නැතුව. ඇමතුමා මේ උන්ට සල්ලි එකතු කරන්න ඕනේ ටෝන් එක මම හොඳට කියලා දීලා තියෙන්නේ. හරිද? ඇමතුමා මම දන්නවා මල නොතලා එකෙන් රොන් ගන්න විදිය. මට මේ කසිපුකාර ඒවා කියලා දෙන්න ඕනේ නැහැ. මං හොතට ඉගෙනගෙන තමයි මෙතනට ආවේ. ඇත්ත ඇත්ත ඇත්ත. ඇමතුමා මූට කියන්න කන පලා ගන්න නැතුව මගේ වැඩවලට අත නොදා ඉන්න කියලා. හරි හරි මල්ලි මං කියන්න මං කියන්න. අනිත් එක තමයි ඇමතුමා මූ මගේ මිනිසුන්ට සද්ද දාදී ඔයා තුවාගේ තත්ත්‍ය තියාගෙන ඉන්න. නිකන් මුංගේ පිප්පිල්ලට බුරන් නැතුව. ඌ මගේ යාළුවා. බ්ලැක් බෙල්ට් කාරයා. මන් නිසා තමයි ඌ මෙච්චරවත් ඉවසලා ගිහින් තියෙන්නේ. මූ තුවාක්කුව එම් කරනකොට මුගේ බෙල්ල ගැලවෙන්න ගහලා තියේ. මේ ඇත්තද මල්ලි? ඇත්ත තමයි. ඌට කියන්නකෝ ආයි පාර ට්‍රයි කරලා බලන්න කියලා. ඈ මං ඌට කියලා තියෙන්නේ ආයි මගෙන් අහන්න දෙයක් නෑ මචං. ධන ගස්සල මූට සබ්බුව දෙන්න කියලා. මේ රන්දික මල්ලි කලබල වෙන්න එපා. මේ මට පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න යන්න. මං ගිහින් එන්නම් ඈ. මේ දෙලිබ වර යන්න. ගස්ස. මට තියෙන වැදගත් කාරණාවක් කියන්න. කියන දේ මට තේරෙන්නේ නැහැ. දැන් මොකද සර් ප්‍රශ්නේ? දැන් ප්‍රබුද්ධ දන්නෝනේ මේ හරිත ව්‍යාපෘතිය ගැන. අපෝ සර් අර මේ මිලෝ රහක් නැති ව්‍යාපෘතියනේ සර්. දැන් කවුද එහෙම කියන්නේ? කවුද එහෙම කියන්නේ කියන්නේ? මේක මිලෝ රහක් නැති ව්‍යාපෘතියක් කියලා කියන්නේ කවුද? වගේ ව්‍යාපෘති කළා කාටද සර් හරියට? ඔන්න ඕකනේ ප්‍රශ්නේ. ඇයි? දැන් කී දෙනෙකුට ඕක කිව්වනේ? ගොඩ කියන්නේ සර් ඉතින් මට උදේ අවසන් වෙන මිනිසුන් ඉතින් මගේ මතේ මම ප්‍රකාශ කරා. ඒක මගේ අයිතිය නේ සර්. එහෙම කියන්න එපා. ඒක මගේ අයිතිය නේ සර්. අයිතිය වුණාට ඒක අයිතියක් විදිහට නෙවෙයි මිනිසු පිළිගන්නේ. ඒක කඩාකප්පල්කාරී වැඩක් කියලානේ. අනේ සර් ඉතින් මං එහෙම කඩාකප්පල්කාරයෙක් නෙමෙයි සර්. සර් දන්නවනේ සර් මගේ ඇටි. ඔව් මං දන්නවා කඩාකප්පල්කාරයෙක් තමයි. ඈ? ද පොඩි ළමයින්ටත් කියලා දෙන ඕනේ වැඩි. මොනවද කියලා දෙන්නේ? මේක කඩාකප්පල්කාරී වැඩක් විදියට කියලා තියෙනවනේ මේ මේ හොඳ නැති වැඩක් කියන්නේ මේක. ඉතින් ඇත්තනේ සර් මං කිව්වේ. දැන් මොකද ඇත්ත? ඇත්ත කියන්නේ ඉතින් සර් ඔබ කිසිම ප්‍රයෝජනවත් නැති වැඩක් නේ සර්. ප්‍රබුද්ධ දැන් මේකට කවුද කැමති? ඈ මේකට කවුරු කැමති කියලා දන්නේ නැහැ සර් මම නම් අකමැති. ප්‍රබුද්ධ දැන් මේ වැඩේට අපි තුන්දෙනා හැරෙන්න හැමෝම කැමති. ඉතින් කියලා කියන්නේ දැන් මේක කඩා කපල කරේ වැඩ කරනවා කියලා මේගොල්ලෝ ඇවිල්ලා මට පැමිණිලි කළා. ඈ? ඔව් කවුද? කවුද කියන්නේ මේගොල්ලෝ පැමිණිලි කළා. මේ මගේ කට වහන්න? ඔව් ළමයි. මං නම් වහයි සර් කට. මං බය නැහැ ඔය මොකේ කුඩා. මේක මගේ අයිතියනේ. ඉතින් මගේ මතේ මට කියා ගන්න පුළුවන් නේද මේක මේ නිදහස් රටක්නේ. දැන් බැරි වෙලාවත් ඒගොල්ලෝ ගිහලා පැමිණිලි කළොත් මේ කලාප කාර්යාලයට දුන්නේ සර්. මේක මේ තුනේ සරට කිලා සර්. නෑ මම කියන්න පුළුවන්නේ. හ්ම්.
අනේ මේසේ මම මේ කල්පනා කරේ යාපනයේ දිහාටවත් මේ දඬුවම් මාරුවක් දුන්නොත් එම සෙට් පොච්චිනවා මගේ අම්මෝ ඒක නම් බයයි කියලා කියන්නේ එපා වූ අනේ දැන් කියන්නේ සරි කියන මං සායි පුක් කැල්ලක් කන්නවත් කටාරින්නේ අම්මා ඔතන ඉතින් ඔකි ලෝකෝ කල්ලිගේ මම මැරිච්ච ලව් දන්නේ නැත හැමතැනම ගස් වදන තමයි බලන්නේ කියන්නේ තියෙනද ඇමතිතුමා කතා කළා. ආ. ඒ මොකටද අපේ හාමුදුරනේ? සාමාන්‍ය පෙළ විභාගේනවනේ. ඇමතිතුමාට. ඒකත් ඇත්ත තමයි. ඇමතිතුමාව සාමාන්‍ය පෙළ විභාගයට තීරම ගත්තා නම් වඩාත් හොඳයි තමයි. ඉතින් ඇමතිතුමා මොනවද කිව්වේ? සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට සෙත්පතලා බෝධි පූජාව පවත්වනවලු මේ පන්සලේ. ඔව්. ඉතින් ඒක සංවිධානය කරන්නේ ඇමතිතුමාගේ බිරිඳ සම්බන්ධ වෙලා ඉන්න සංවිධානයනේ. මේ ඉතින් හාමුදුරනේ මේ ඔය දේවල් ඇමතිතුමා කරන්න ඕනේ නැහැ. අපි කොහොමත් මේ පන්සලේ ඔය දේවල් කරනවනේ. ඔව් ඉතින් ඉල්ලන හැම දෙයකටම බැහැ කියන්න බැරි නිසා මං හා කිව්වා. අනේ මන් දන්නේ හැමදෙරුවනි. ඒගොල්ලෝ ඉල්ලන හැම දෙයකටම විරුද්ධ වෙන්න මට බෑනේ සුනීත. කමන්නේ කමන්නේ. හැමතුමාට ඔහොම පන්සලේ බණකුත් කියන්න කිව්වනම් තමයි හොඳ. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. ADK live in concert with Rap India August 4 irida Colombo Nelum Kuluneedi ha yalo denna eno so patteva me mokol go haduruni podi hamuduru maath ekak amana apa vela ne me e mokade randika bahagattana me mokoba podi hamuduru ne ඔන්න ඇමතිතුමා මේ සාමාන්‍ය පෙළ වලට පන්සලේ බෝධි පූජාවක් තියන්න ලෑස්ති කරලා මේ සුනේ ඔව් ඇයි එයා ඒව කරන්නේ නැන්නේ ඒක තමයි චූලා මේ මමත් කියන්නේ ඉතින් කොහොමත් ඒක කරනවනේ පොඩි හාමුදුරුවෝ ඔව් ඔව් මේ ඒක තමයි මං කිව්වේ සුනේට කියලා පන්සලේ බණකුත් කියවමු කියලා ඒ බලහංකු බම් මුන්ගේ තියෙන කපටිකම ඈ මුන් සාමාන්‍ය පෙළ අල්ලලා මිනිසුන්ට තෙල බෙදන්න යන්නේ නේ නෑ නෑ චූලා මම මේ පන්සලේ ඉන්නකම් කොහොමත් ඔය වගේ වැඩවලට දෙන්නේ නෑ එතකොට ඉතින් දැන් හාමුදුරුවෝ එන්න එපා කියනවද එහෙම කියන්න නම් බෑ කමන්නේ ඔහේ ඇවිල්ලා ඉඳපු දෙන්කෝ මේ එතකොට පොඩි හාමුදුරුවෝ නැති අපි කොහොමත් පන්සලෙන් ඔය ටික් කරනවනේ ඔව් ඇවිල්ලා ඉතින් වාඩි වෙලා වැඳගෙන ඉඳි එතකොට ඉතින් හාමුදුරුවනේ දවස් 7ක්ම තියෙනවද ඔක? මෙහෙම ඉතින් පාඩම් වැඩක් තියෙන නිසා දවස් 3ක් බෝධි පූජාව තියන්නේ. මේ එහෙනම් ආමුදුරුවනේ අනිවාර්යෙන්ම ඇමතිටයි ඇමති බිරිඳටයි දවස් 3ම අනිවාර්ය කරා. චූලත් පුදුම දේවල් කියන්නේ. බලමුකෝ බලමුකෝ. සර් දැන් රන්දිකේ සර්ත් එක එකතුලා වැඩ කරනවද සර්? කවුද බං එහෙම කිව්වේ? එතකොට රන්දික අපේ පැත්තේ එයිද සර්? මේ විකි මගුල කියවන්න තෝ නරේ ඵලය. විකාර කියවන. මේ දිලීප. ඔව් සර්. චූලලට දුටු තැන ගහන්න ඕනේ තමයි. සර් කියන්නේ උන්ට පේන්න ගහන්න එපා කියලා. කොබෙඹ ඔකට මේ කවුරු හරි
කීයක් හරි දීලා ගණන් කොල්ල දෙ තුන්දෙනි. මේ වරාට සර ඉතින් මේ වැඩේ කළාම පස්සේ රොම කියන්නේ නැහැනේ. ඇයි? ගහලාම පස්සේ මරණ බයින්නේ. යකෝ ගහන්න කියන්නේ මේ පේන්න නෙවෙයි. මේ සර් කියන දේ මටත් තේරෙනවා. තමසර තේරෙන්නේ නැහැනේ. නෑ නෑ මඩු මට තේරෙනවා. දැන් ඔබ ලෝක එලිපිට ගිහිල්ලා කරලා ආපුහම කාගේ නමද යන්නේ? ඈ කාගේ නම? මේ ඕනේ සර් මගේ නම යන්නේ සර්. මගුලක් කියවනවා. මේ ඇයි සර්? ඇයි කියලා හන්නේ? යකෝ ඔක යන්නේ මේ සුනිත් ඇමතුමගේ ආරක්ෂකයෙක් කියලා කියලා. ඕනේ සර්. යකෝ තොගේ නම යන්න මේ තෝ හිතාගෙන ඉන්නේ මේ නගරාධිපති කියලා? ඈ? එහෙම නෑ සර් මේ. හරි හරි මේ. දැන් මොකද අර වැඩේට උනේ? මොනවද සර්? ඇයි බං අර කපිලයාගේ දුවගේ වැඩේ? ආ ඒක තාම මොකුත් නෑ සර්. අනේ බං. දැන් මේ අර පොඩි කොල්ලා එකෙල්ල යාළු කරගන්නද? මේ මම එහෙම නම් දන්නේ නෑ සර් මේ මොකුත් එහෙම. ඒක දන්නෙත් නෑ. දන්නේ නැහැ කියන්නේ කෙල්ලවත් එපා වුණාද? ආ? නෑ මඩම් මේ එහෙම නැහැ. එහෙනම් මොකද්ද? ඒ කෙල්ල මට කැමති වෙන්නේ නැහැ නේද? කෙල්ල එහෙම ආපු ගමන් කැමති වෙන්නේ නැහැ දිලීප. මුගේ හිතේ මු ශාරුක් ඛාන් කියලා. නෑ නෑ සර් එහෙම නෑ සර්. යකෝ උඹ මන් ළඟ වැඩ කරන එක උඹට ගෞරවයක්. ඔව් සර් මේ ඒක නෑ ඇත්ත සර්. අන්නේ නිසාම උඹට කෙල්ල අහු වෙනවා. මේ කෙල්ල එහෙම නෑ සර්. හරි හරි ඔහොම ඉඳහන්කෝ. මං ওই ගැන පොඩ්ඩක් හොයලා බලන්නම් ඈ. මොකද සර්? නෑ නෑ ඉතින් මේ අපේ උන්නේ උදව්වක් කරන්නත් එපා උඹලට. මොකද කරන්න හදන්නේ? නෑ මේ දෙතුන් පාරක් ගිහිල්ලා කපිලව හම්බෙන්නම්කෝ මං. මොකද එතකොට ඔය කෙල්ලත් හම්බ වෙනවනේ. අනේ නේද ලොකු දෙයක් සර් ඒක නම්. හරි හරි ඔමි ඉඳන්කෝ ඈ මං උදව් කරන්න. හරි සර්. හරි දැන් ගුපාලයන්කෝ. හරි සර් එනවා. අනේ අනේ ඇමති ආරක්ෂකෙක් වෙලත් උට කෙල්ලෙක්වත් යාළු කරගන්න බෑ. ඔයා තරම් නම් දන්නේ නැතුව ඇති තමයි. ඕ පුදුම ගෑනු. ඒකටත් පදයක් හැදුවා. ෂික් විතර. Now Rexona Sports Defense 72 hours odor protection samagin pirimin sadahamai signature makemai me මේක රැස්වීමක් කියන හිතන්න එපා මම මේ රැස්සලා ඉන්න නිසා මම මේ කියන්න හේතුවේ මේ මට මේක මෙන්න මේ පන්තිලික සර් තමයි කිව්වේ පන්තිලික සර් කියන්නකෝ නෑ 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 මම කිව්වට මේක කීප දෙනෙක් කලින් කතා කරගත්ත දෙයක් ආ අපිට කිව්වේ නෑ මගෙත් එක්ක එහෙම දෙයක් කතා කරෙත් නෑ මං කිව්වේ නෑ ඔක්කොමත් එක්ක කතා කර කියලා මං කිව්වේ කීප දෙනෙක් එක කතා කරයි කියලා තමයි කියන්නේ හරි හරි එතෙන් අපිට අපොස සාමාන්‍ය පෙළ විභාග ළඟ ළඟ එනවා. අපේ අදහසක් තියෙනවානේ ස්කෝලේ උසස් පෙළ පටන් ගන්න. උසස් පෙළ පටන් ගන්න නම් අපි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බොහොම ඉහළ මට්ටමට ගේන එක ගොඩාක් වැදගත්. නේද? ඒකට අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු කියන එක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. සර් මේ එක දෙයක් කියන්න. ඔය නිකන් මේ විභාග ලකුණු අරව මෙව්ව දාගෙන පාසල් වේලාවෙන් පස්සේ මේ උපකාරක පන්ති කරන්න කියාගෙන නම් එන්න එපා. මම නම් කරන්නේ. කොච්චර වැඩ දිනවද කරන්න? රට හදේ වැඩේ එහෙම අතරම. අයියෝ මොකද්ද ප්‍රබුද්ද සර්? ඇයි? ඒකනේ. මොකද්ද නේ? පටන් ගත්ත විතරේ කියන කතා බලන්නකෝ. මේකනේ ඉතින් බොරු නෙමෙයිනේ. මම දන්න ඔය ලකුණු විභාගේ වුවමුව කියද්දි ඉතින් එන්ටර් වෙන්නේ ඕකට තමයි කියේ. නේද? සර් මෙහෙමයි. අපි සියලු දෙනා ලැස්ති වෙලා ඉන්නේ පන්ති කරන්න. මේ 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 මට නම් බෑ පන්ති කරන්න ඈ මට ටියුෂන් තියෙනවා හරි හරි මේ අපි කොහොමද බලාපොරොත්තු උනේ නෑ බලාපොරොත්තු වෙන්නේත් නෑ
ප්‍රබුද්ධස ඉෂාරස මේ වැඩේට දායක වෙයි කියලා. අපි අර නිකමට යුතුයකමක් විදිහට කිව්වේ. අනික අය එහෙමනම් පටන් ගන්න ගැලුවා නෑනේ. හරි හරි මේ ගැටුම් ඇති කරගන්න නැතුව වැඩේ කරන්නක එකතු වෙලා. හරි ඇත්ත සර් ඒක නම්. මන්නේ දැන් ප්‍රබුද්ධසගේ සිලබස් ඉවරද? ඈ උගන්ල ඉවරද? මේ තව පොඩ්ඩක් තියෙනවා. දැන් ඉස්කෝලේ වෙලාවේ හරි ළමයින්ට පේපර්ස් ටික කරලා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරලා ළමයින් ගොඩ දාන්න සේ වැඩපිළිවෙල හදනවනේ. දැන් මගෙන් එහෙම අහන්න ඔයා කවුද මේකේ? දැන් බක හරි වැඩක් නේ යකෝ මේක. මම දන්න තරමින් මම මේ පාසලේ උපවිදුහල්පති. මේ ඒක නම් අමතකුණා. ඉතින් ඇත්තටම මේ ඉෂාරසේ කොහොමද සිලබස් ඉවරයි? මගෙත් නම් තව ටිකක් තියෙනවා. හැබැයි මේ ටියුෂන් ක්ලාස් එකේ නම් මාසෙකටත් කලින් ඔක්කොම සිලබස් කවර් කරලා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන්න පටන් ගත්තා නේ. ඔයා කොහොමද ඒකද? නෑ අර හෑන්ඩ්බිල් වල ගහලා තියෙන්නේ. ආ නෑ නයිති. ඔය තියෙන ඉතින් හැමදේම ඇත්ත නෙවෙයිනේ. ආ ඒ කියන්නේ මේ ළමයි අද්ද ගන්න ගහන පච. පචද? නෑ එහෙමමත් නෙවෙයි ඉතින් මේ. කමන්නේ මේ කොහොම වුණත් අපි හැමෝම එකතු වෙලා මේ වැඩේ කළ යුතුයි. මේ ටීචර්ලට වැඩේ පටන් ගන්න පුළුවන්. ඕගොල්ලොත් ඉතින් පුළුවන් විදියට ළමයින්ට සාධාරණයක් කරන්න. හරි හරි. එහෙම කරන්න. සර් මේ මං කොහොමත් විද්‍යාව පන්ති ඉක්මනට පටන් ගන්නවා. මේ 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 පටන් ගන්න පන්තිය පටන් ගන්නද? මගේ ටියුෂන් ක්ලාස් වෙන්නේ නැති වෙන්නේ. සර් ටියුෂන් ක්ලාසස් කියන සර්ගේ පෞද්ගලික කාරණාවක් නේ. ඒකද? ආ නෑ මං කියන්නේ. අයියානේ ඔයගොල්ලෝ ඔහොම කතා කියන්නේ. හරි 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 දැන් ඔය ප්‍රශ්න ඇති කරගන්න නැතුව මේ වැඩේ කරන්නකෝ. දැන් ටියුෂන් උත් කරනවා මේකත් කරන්නකෝ. හරි ඒවා හරි. ඔයා පන්තිය පටන් ගන්න ආලෝක. ඒක තමයි අනේ. අනේ මන්. කවදා හැදෙයිද කියලා. කතා කරගන්න. මේ අර කවදා හැදෙයිද වගේ අක්කුවි කාටක් දන්නේ නැනේ. අනේ මේ ඔයත් එක වෙලාවකට ඒ පැත්තට අනිත් වෙලාවට මගේ පැත්තේ. ඒ බොන්න යනකොට මගෙත් එක්ක. මේ මම පුවක් කැල්ලක් වංගන්නේ. කවදා හැදෙයිද කියලා මූට කිව්වද මම? මුදුම විනිහි. දන්නවද පුතේ? තාත්තේ නැන්දගේ පොඩි අදහසක් තියෙනවා ආයතරයක් නඩුවක් දැම්මොත් එහෙම දරුවාව අපව ගන්න පුළුවන් වෙයි කියලා. කවුද කියලා දෙන්නේ? මම දන්නේ නැහැ. මම ඉතින් ආච්චි තමයි ඔළුව නරක් කරන්නේ. තාත්තේ එහෙම කරන්න බෑ. එහෙම කරොත් එන්නේ දෙන්නම නැති වෙන්නේ. ඉතින් මං ඕක කී සැරයක් කිව්වද අහන්නේ නැහනේ. ඉතින් නැන්ද එනවා කියවත් පොඩ්ඩක් කියන්නකෝ. වාඩි. පුතේ නැන්දේ මට පුතාගෙන් උදව්වක් ඕනේ. ඒ මොකද්ද නැන්දේ? නඩුවක් දාන්න මට හොඳ ලෝයෙක් කෙනෙක් ඕනේ. අඩුම තරමේ මේක මැඩම්වත් දන්නේ නැහැ. හරි සර්. අනිත් එක හොඳට මතක තියාගන්නවා. සුරේෂ් ඉස්සරහා එක කෙළ බිඳක් මේ ගැන හෙලන්න. අනේ අයියේ මට උදව් කරන්න අයියේ. උදව් කරනවා නේ නම් අපි කවුරුත්?